හත වසර විද්‍යාව පළවෙනි ඒකකයේ ශාක විවිධත්වය යටතේ දෙවැනි වීඩියෝ එක තමා මේක. මෙම වීඩියෝ මාලාව සකස් කරලා තියෙන්නේ හත වසර පෙළ පොතට අදාළවයි. ශාක පත්‍රවල විවිධත්වය සම්බන්ධව අපි කතා කරමු. ඒ යටතේ ශාක පත්‍ර ආකාර දෙකකට බෙදන්න පුළුවන් සරල පත්‍ර සහ සංයුක්ත පත්‍ර කියලා. සරල පත්‍ර කියන්නේ මොනවද කියලා අපි බලමු. ශාකපත්‍රයක පත්‍රතලය කොටස් වලට බෙදිලා නැතිව තියෙනවා නම් අපි ඒ පත්‍රවලට කියනවා සරල පත්‍ර කියලා. උදාහරණයක් විදිහට වද, කොස් වගේ පත්‍ර ගන්න පුළුවන්. සමහර සරල පත්‍රවල පත්‍රතලය අර්ධ විදිහට බෙදිලා තියෙනවා. සම්පූර්ණයෙන් බෙදිලා නැහැ, අර්ධ වශයෙන් බෙදිලා තියෙනවා. උදාහරණයක් විදිහට පැපොල් ශාකයේ පත්‍රය ගන්න පුළුවන්. ඊළඟට අපි සංයුක්ත පත්‍ර කියන්නේ මොනවද කියලා කතා කරමු. සංයුක්ත පත්‍රවල පත්‍රතලය සම්පූර්ණයෙන්ම කොටස් කිහිපයකට වෙන් වෙලා තියෙනවා. මේ විදිහට වෙන් වෙලා තියෙන කොටස් වලට අපි කියනවා පත්‍රිකා කියලා. ඒ වගේ පත්‍රිකා සහිත ශාක පත්‍රවලට තමා සංයුක්ත පත්‍ර කියලා කියන්නේ. උදාහරණයක් විදිහට පොල් ශාකයේ පත්‍රය, කතුරු මුරුංග පත්‍රය, සියඹලා පත්‍රය ගන්න පුළුවන්. පොල් ශාකයේ ඔබ පොල් අත්ත කියලා කියන්නේ ඇත්තටම පොල් පත්‍රයට. ඊළඟට අපි කතා කරමු ශාක පත්‍රවල කෘත්‍යයන් ගැන. ශාක පත්‍ර තුල සිදුවන ප්‍රධානම කෘත්‍යය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය මගින් මොකද්ද සිද්ධ වෙන්නේ? ශාකයට අවශ්‍ය ආහාර ශාක පත්‍ර තුල නිපදවනවා. ඒ වගේම මේ ආහාර තමයි වෙනත් ජීවීන්ට ලබා දෙන්නේ. සමහර ශාක පත්‍ර වලින් අලුත් ශාක ඇති කරනවා. මේකට කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. උදාහරණයක් විදියට අක්කපාන, බිගෝනියා වැනි ශාක පත්‍ර වලින් අලුත් ශාක ගන්න පුළුවන්. සමහර ශාක පත්‍ර ජලයේ ගබඩා කරලා තියෙනවා. ඒ සඳහා අනුවර්තනීය වීම් තියෙනවා. කෝමාරිකා, අක්කපාන වගේ ඒවා උදාහරණ විදියට ගන්න පුළුවන්. අපි ඊළඟට පුෂ්පවල විවිධත්වය සම්බන්ධව කතා කරමු. පුෂ්පවල කෘත්‍ය තමා ගෙඩිහෙවත් ඵල ඇතිකරන එක. පුෂ්පයක තියෙනවා රේණු, රේණුවල පරාග නිපද වෙනවා. ඩිම්බකෝෂ තියෙනවා, ඩිම්බකෝෂ තුල ඩිම්බ හට ගන්නවා. මේ ඩිම්බ සහ පරාග එකතු වීමෙන් ඵල ඇති වෙනවා. ඵල තුල බීජ හට ගන්නවා. ඒ සඳහා මේ ක්‍රියාවලිය සඳහා හැඩ ගැහි තියෙන ව්‍යුහයට අපි පුෂ්පය කියලා කියනවා. ඵල තුල බීජ මගින් අලුත් ශාක ඇති කරනවා. ඒ ඵල බීජ විවිධ ක්‍රම මගින් ව්‍යාප්ත වෙනවා. උදාහරණයක් විදිහට සතුන් මගින්, සුළඟ මගින්, ජලය මගින්, ස්පෝටණය මගින් මේ ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඊළඟට අපි පුෂ්පයක කොටස් කතා කරමු. මේ තියෙන්නේ සම්පූර්ණ පුෂ්පයක්. කලංකයේ තියෙනවා රේණු, තියෙනවා දලපත්‍රය, තියෙනවා මණිපත්‍රය, තියෙනවා මේකේ වුන්තය පේන්න තියෙනවා. මේ තියෙන්නේ පුෂ්පයක අර්ධ කොටසක්. ඒකේ කලංකය, රේණු, ඒ වගේම කීලයක් දක්නට ලැබෙනවා. ඊට පස්සේ මණි ඩිම්බ කෝෂ තුල ඩිම්බ සහ ඩිම්බ දකින්න ලැබෙනවා. අපි මේ පුෂ්පයක කොටස් වෙන වෙනම කතා කරොත් මණිපත්‍රය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මණිපත්‍රය කොළපාටයි. මණිපත්‍රවල ප්‍රධාන කාර්යය තමා ලපටිපත්‍ර ආරක්ෂා කරන එක. දලපත්‍ර කියලා කියන්නේ මල් පෙතිවලට. මේක ඉතාමත් ආකර්ෂණීයයි. මේක ව්‍යාප්ති කියන්නේ සතුන් ආකර්ෂණය කරගන්න උදව් වෙනවා මේ මණිපත්‍රයේ තියෙන අලංකාර බව. ඒ වගේම මේ සතුන් ආකර්ෂණය කරගන්නවා, කියන්නේ කෘමීන් ආකර්ෂණය කර ගැනීම මගින් පරාගණයට උදව් කරනවා. ඒ වගේම පුෂ්පයක අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරලා දෙනවා දලපත්‍රය මගින්. ඊට පස්සේ අපි පූමංගය ගැන කතා කරමු. පුෂ්පයක රේණු කියලා කියන්නේ පූමංගයට. රේණුවක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා, පරාගදානීය ඒ වගේම සූත්‍රිකාව. ඔබට මේ රූප සටහනින් පේනවා ඇති පරාගදානිය සහ සූත්‍රිකාව. පූමංගයේ කාර්යය තමයි පරාග නිපදවන එක. ඊළඟට අපි ජායාංගය ගැන කතා කරමු.
මේ තියෙන ජායංගයේ රූප සටහනක් ජායංගය තුල කොටස් කීපයක් තියෙනවා කලංකය කීලය ඩිම්බ කෝෂය ඩිම්බ කෝෂය තුල ඩිම්බ පිහිටලා තියෙනවා ජායංගයේ කාර්යය තමා බීජ නිපදවීමට උදව් කරන එක පළහා බීජවල විවිධත්වය සම්බන්ධව අපි කතා කරමු සපුෂ්ප ශාකවල පුෂ්ප වලින් පළ හැට ගැනීම සිද්ධ වෙනවා පළ තුල බීජ තියෙනවා ඔබට පේනවා ඇති දෙවනි රූප සටහනින් පළය තුල බීජ අන්තර්ගත වෙලා තියෙන ආකාරය බීජ මගින් මොකද කරන්නේ අලුත් ශාක හට ගැනීම සිද්ධ කරනවා ආදරණීය දුවේ පුතේ ශාක විවිධත්වය සම්බන්ධව ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා හත වසර පෙළ පොත භාවිතා කරන්න සහ අවට පරිසරේ නරඹන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඊළඟ වීඩියෝ එකකින් මම ඔබ සමග දෙබිදුන් සුචි සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා।